පැල සිටුවීමෙන් පස්සේ මුල් කාලයේ දින 3කට 4කට වරක් ජල සම්පාදනය කළ යුතු වෙනවා. නමුත් හොඳින් වර්ධනය වුණාට පස්සේ දින 6කට 7කට වරක් ජලයේ සැපීම ප්‍රමාණවත් වෙනවා. පසේ රඳන ජල ප්‍රමාණයත් පරිසරයේ වියලි තත්ත්වයත් අනුව ජලය යොදන කාලාන්තරය වෙනස් වෙන්නට පිළිවන්. විශේෂයෙන් මල් හට ගන්නා කාලයේ පසේ තෙතමනය තිබිය යුතු වෙනවා. සිටුවා සති දෙකේදී අක්කර එකකට යුරියා කිලෝග්‍රෑම් 40ක් සහ සති හතරකදී යුරියා කිලෝග්‍රෑම් 50ක් මතුපිට පොහොර වශයෙන් යෙදිය යුතු වෙනවා. සිටුවා සති 8ක් ගියත් පස්සේ යුරියා කිලෝග්‍රෑම් 50ක් සහ මියුරේට් ඔෆ් පොටෑෂ් කිලෝග්‍රෑම් 20ක් මිශ්‍ර කරලා අක්කර එකකට යෙදිය යුතු වෙනවා. සිටුවා සති 12ක් සහ 16කදී මතුපිට පොහොර ලෙස යුරියා යෙදිය යුත්තේ කිලෝග්‍රෑම් 50ක් බැගින්. මිරිස් වගාවට වැළඳෙන ප්‍රධාන දිලීර රෝග වශයෙන් කොළපුල්ලි රෝගය, රිකිලිකුණු වීම සහ ඇන්ත්‍රැක්නෝස් සඳහන්වන්නට පිළිවන්. නිර්දේශිත දිලීර නාශක යොදා මෙම රෝගය පාලනය කරගන්නටත් පිළිවන්. පැලමැක්කා, මයිටාවා, කුඩිත්තා, සුදුමැස්සා මිරිස් වගාවට හානි කරන ප්‍රධාන පලිබෝධිකීන් වෙනවා. මෙම සතුන් පත්‍රවල යුෂ උරාබීම නිසා කොළ කොඩවීම ඇතිවිය හැකි වෙනවා. නිර්දේශිත පලිබෝධනාශක යෙදීමෙන් හානිය පාලනය කරගන්න පිළිවන්.